අවශ්‍ය තමන්ගේ අංගෝපාංගයන් පවා නැතිව අද රෝහල්වල එහෙම නැත්නම් ගෙවල්වල ජීවත් වෙන මේ රෝගාතුර වෙලා ඉන්න ඒ සියලු දෙනාටම ඉක්මන් සුව අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගරු මූලාසනාරු මන්ත්‍රීතුමනි මේ කාරණාව පිළිබඳව අපි කතා කරනකොට මෙම සිදුවීම සිද්ධ වෙලා ඒ පහුගිය කාලය තුල ඒ පහුගිය දවස් කීපය තුල ඒ වගේම සිද්ධිය ඇති වෙච්ච වෙලාවේ පටන් දේශපාලන පක්ෂ ඒ වගේම ඒ සියලුම දෙනා හැසිරිච්ච ආකාරය පිළිබඳව මගේ බලවත් කනගාටුව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මම විශ්වාස කරනවා අපි අපේ වගකීම අපි හරියාකාරව ඉෂ්ට කරේ නැහැ කියන කාරණා. මොකද අපි දැක්කා දියුණු රටවල මේ වගේ ජාතික ව්‍යසනයක් වෙනකොට මේ වගේ කරදරයක් වෙනකොට ඒ කොහොමද ඒ රටවල් හැසිරුනේ කියන ආකාරය අපි දැක්කා. ඒ වගේ අපේ අසල්වාසී රටවල් කොහොමද හැසිරුනේ කියන කාරණේ අපි දැක්කා. හැබැයි අපේ රටේ අවාසනාවකට අපට බැරි වුණා මෙවන් අපරාධයක් සිද්ධ වෙලත් මේ වෙලාවේ අපට මේක ජාතික ප්‍රශ්නයක් විදිහට අරගෙන රටක් විදිහට ඉදිරිපියර කොහොමද කරන්න කියන කාරණාව අපිට තාමත් මං හිතන්නේ එතනට එන්න බැරි වෙලා තියෙනවා. ඒත් එක්කම අපි දැක්ක මේ සිද්ධිය සිදු වුණාට පසුව අපි බොහෝ විට මේ වගකීම අපි බාර ගන්න නැතුව මේ වගකීම අපි වෙනත් කෙනෙක්ගේ කර්මයට පටවන්න මේ වග මේ සිද්ධ වෙච්ච එකේ බරපතලකම තේරුම් ගන්න නැතුව අපි ඇඟ බේර ගන්න උත්සාහයන් අපි දැක්කා. මොකද දෙපාර්ශ්වෙම සිද්ධ වෙලා තියෙන දෙපාර්ශ්වෙම සියලු පක්ෂ වලින් මේක වෙලා තියෙනවා. හැබැයි මම දකිනවා අපි මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම ජාතියෙන් සමාව ගත යුතුයි මේ පහුගිය කාලේ අපි හැසිරිච්ච ආකාරයට. මොකද මේක කාගේවත් පිටින් වගකීම තියන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒකට එකම දේ තමයි අද අපි විපක්ෂය ඉන්න වෙන්න පුළුවන්. අද ඔබතුමාලා ආණ්ඩු පක්ෂය ඉන්න වෙන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා 1948 නිදහස ලැබීමෙන් පසුව වරින් වර තට්ටුමාරු ක්‍රමයට අපි ඔබතුමාලා මේ දේශපාලන පක්ෂ සියල්ලම ආණ්ඩු කරලා තියෙනවා. ආණ්ඩුවේ කොටස්කාරයෝ වෙලා තියෙනවා. ආණ්ඩුවේ පාර්ශ්වකාරයෝ වෙලා තියෙනවා. එහෙමනම් වරද කොතන තියෙන්නේ? අපි මේ රටේ ක්‍රමවේදයන් හැදුවේ නැති එකේ පාඩුව තමයි අද භුක්ති විඳින්නේ. ඇයි මම එහෙම කියන්නේ? අද අපි බුද්ධ්‍යංශය මේ සිද්ධිය සිදුවීමෙන් පසුව හැසිරිච්ච ආකාරය පිළිබඳව බොහොම ආඩම්බරෙන් කතා කරනවා. ආරක්ෂක අංශ ඒ හැසිරිච්ච ආකාරය පිළිබඳව බොහොම ආඩම්බරෙන් කතා කරන අපි ගෞරව කරනවා. හැබැයි අපි අමතක කරන්න එපා ජාතික ආරක්ෂාව පිළිබඳව මේ රටේ තීන්දුව ගන්න ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ඒක නායකයා මත වෙනස් වෙන්න බෑ. අමාත්‍යවරයා මත වෙනස් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඒ ක්‍රමවේදය 1948 ඉඳන් පැවති චාණ්ඩු ආණ්ඩු කරපු අපි ඒ ක්‍රමවේදයන් හදලා තිබුණාන් අද ජනාධිපතිතුමාට කියන්න වෙන්නේ නැහැ මේක මට කිව්වේ නැහැ කියලා. අගමැතිතුමාට කියන්න වෙන්නේ නැහැ මේක මම කොටස්කාරයෙක් නෙමෙයි පංගුකාරයෙක් නෙමෙයි කියන එක. ඒ වගේම අපට ඇඟිල්ල දික් කරන්න වෙන්නේ නැහැ කාටවත්. හැබැයි ආණ්ඩුවක් කරනකොට ආණ්ඩුවේ ඒ පක්ෂයේ ප්‍රතිපත්ති අනුව රට කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ජාතික ආරක්ෂාව පිළිබඳව එක වැඩපිළිවෙළක් තිබිය යුතුයි. මේ වගේ තස්ත ක්‍රියාවක් පිළිබඳව අපට තොරතුරක් ලැබුණා නම් ඒ බුද්ධ්‍යංශ හැසිරෙන්න ඕනේ ආකාරය ක්‍රමවේදයක් මේ රට තියෙන්න ඕනිකම තියෙනවා. ඒක ආරක්ෂක අමාත්‍යවරයාට කිව්වද? එතුමා උපදෙසක් දුන්නද නැද්ද? එහෙමද අගමැතිවරයාට කිව්වද? පාර්ලිමේන්තුව දන්නවද? එහෙමද කැබිනට් එක දන්නවද? මේක නෙමෙයි වෙන්න ඕනේ දේ. එහෙමනම් මං ඉල්ලීමක් කරනවා තියෝ ජනාධිපතිතුමාගෙනුත් ආරක්ෂක අමාත්‍යවරයා විදියට. අද ආරක්ෂක ලේකම්වරයා ගෙදර ගිහිල්ලා තියෙනවා. පොලිස් ප්‍රතිවරයා ගෙදර ගිහිල්ලා තියෙනවා. එහෙමනම් එතනින් පල්ලෙහාට ලියුම් ටික ගහලා විතරක් නිකන් හිටියට හරියන්නේ නැහැ. ඒ ලියුම් ටිකට මොනවද ගත්ත ක්‍රියාමාර්ග? ඒ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වුණාද? ඒ වගේම මේ බුද්ධ්‍යංශ තොරතුරු කොහොමද සමාජ ජාලා වෙබ් අඩි වලට ගියේ? කවුරු හරහාද මේ ගියේ? රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කොහෙන් හරි අපට එන ඔත්තුවක් වෙන්න පුළුවන්, අපට එන දැනුම් දීමක් වෙන්න පුළුවන්. මේක කොහොමද විනාඩි පහකින් සමාජ ජාලා වෙත යොමු වෙන්නේ? එහෙමනම් මේ බුද්ධ්‍යංශය පිළිබඳ වැඩපිළිවෙළක් අපි හදන්න ඕනිකම තියෙනවා. ඒත් එක්කම තව කාරණයක් තියෙනවා. දැන් මේ බුද්ධ්‍යංශ ගැන කතා බහ කරනකොට ආණ්ඩු පාර්ශ්වයේ පැත්තෙන් කියුණා බුද්ධ්‍යංශය අපි හිටපු ආණ්ඩු කාලේ බුද්ධ්‍යංශය අහවලත් එක්ක සම්බන්ධයි. අහවලට පඩි දිනුනේ කොහමද? මේ දේවල් ගැන කතා බහ කරා. මම ඊටමත් ඕනෙම ඉල්ලීමක් කරනවා ආණ්ඩු පක්ෂෙන් මේ බුද්ධ්‍යංශය අධෛර්යමත් කරන්න සූදානම් වෙන්න එපා. අද ඔබතුමාලා ආණ්ඩුවේ ඉන්න වෙන්න පුළුවන්. හැබැයි බුද්ධ්‍යංශය වැඩ කරන ක්‍රමය
පාර්ලිමේන්තුව දැනගන්න ඕන කමක් නැහැ. බුද්ධ්‍යංශය වැඩ කරන ක්‍රමය මේ රටේ හැම සිවිල් පුරවැසියම දැනගන්න ඕන කමක් නැහැ. බුද්ධ්‍යංශයේ වග්ගීමක් තියෙනවා යම් කිසි කාරණයක් වෙනුවෙන් සමහර වෙලාවට ආශ්‍රය කරන්න ඕන නැති මිනිහත් ආශ්‍රය කරන්න. ආශ්‍රය කරන්න ඕන නැති මිනිහන් තොරතුරු ගන්න. එහෙමනම් ඒ ගැන ඔබතුමාලා අර එකපාරක් ආණ්ඩු කරනකොට මහා පාවාදීමක් විදිහට මඩ ගාගත්තා වගේ නැවත වතාවක් මේ බුද්ධ්‍යංශයේ අගයතාවට අපි ස්තුතිවන්ත විය යුතුයි. මං හිතන්නේ අපි හැමෝටම මේ ස්තුතිය කරන්න අමතකුණා. හැබැයි අපි මතක් කරගන්න ඕනේ ඒ බෞද්ධ ජනතාව බැරි වෙලා හරි නැගිට්ටනම් බෞද්ධ ජනතාව කුපිත වුණා නම් මං හිතන්නේ මීට වඩා මහා විශාල විනාශයක් වෙනවා. ඒ නිසා මම මේක අවස්ථාවක් කරගන්නවා ඒ බෞද්ධ ජනතාවත් සහ බෞද්ධ ආගමික නායකින්ට මේ වෙලාවේ ජාතිවාදයක් අවුස්සන්න නැතුව මේ ප්‍රශ්නය උග්‍ර කරන්න නැතුව ඒ ලබා දුන් නායකත්වය පිළිබඳව ඒ මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු ඒ බෞද්ධ සමාජයට අපි ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම දැංගරු මුලාසන මන්ත්‍රීතුමනි අපි හැමෝම කතා කරනවා අද ඉස්කෝලේ කීයක් ආවද ඒ වගේ සංචාර කර්මාන්තයේ වැටිලා මේක නැගිට්ටවන්නේ කොහොමද මොනවද මේ කරන්න ඕන කියන කාරණාව. මං හිතන්නේ මේක ආණ්ඩු පාර්ශවයේ පැත්තෙන් ඔබතුමාලා මේකට යෝජනා කරන්න ඕනේ. ඒ වැටිච්ච ව්‍යාපාර නගා සිටවන හයිය ලබා දෙන්න ඕනකම තියෙනවා. අපිත් විපක්ෂයක් විදියට විවේචනට එහා ගියපු යෝජනාවක් ඔබතුමාලා දෙන්න ඕනකම තියෙනවා. මේ විදියට තමයි සංචාර කර්මාන්ත නගා සිටවන්න ඕනේ. මේ විදියට තමයි බිනිච්ච විශ්වාසය ශක්තිමත් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපිත් හිතගන්නම් අපිත් සහයෝගය දෙන්නම් කියන ඒ කාරණය තමයි අද වෙන්න ඕනකම තියෙන කෙටි කාලීන විසඳුමක් විදියට. නමුත් දීර්ඝ කාලීන විසඳුම මොකද්ද? අද අපි දැක්කා මුස්ලිම් සමාජයේ මෞලවිතුමාලා ඉඳන් දේශපාලන නායකයෝ ඉඳන් අද මේක බෞද්ධ රටක් කියලා පිළිගන්නවා. බෞද්ධය මූලික වෙච්ච සමාජයක් කියන එක පිළිගන්නවා. ඒ වගේම තමන්ගේ පාර්ශ්වය පැත්තෙන් වෙච්ච අඩුපාඩු ගැන කතා කරනවා. හැබැයි කවුද මේ අඩුපාඩු පෝෂණය කරේ? මේ රටේ දේශපාලන පක්ෂ, මේ රටේ දේශපාලන නායකයෝ අපි මැතිවරණ වලට ඔළු ගැඩි ගන්න එකතු කරගන්න අපි තමයි ඉතිහාසෙන් මේ වරද්ද කරලා තියෙන්නේ. ශරියා නීතිය ගැසට් කරපු එකේ ඉඳන් ඒ වගේම තවක් බොහෝ දේවල් ඒ අනවශ්‍ය දේවල් ලබා දුන්න එකේ ඉඳන් අපි තමයි මේ වැඩි කරලා තියෙන්නේ. මේකට කාටවත් මේකෙන් මග ඇරෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අද මේ වර්ධ නිවැරදි කරන්න කාලය උදා වෙලා තියෙනවා. එදා ඒ පරණ නායකයෝ අතීතයේ වෙච්ච වර්ධක නිසා තමයි අද අපි මේ දුක් විඳින්නේ. අද ජීවිත සිය ගාණක් නැති වුණේ අන්නේ කියන වර්ධවල් එක්ක. අද කතා කරනවා ආගමික මධ්‍යස්ථාන වැඩි, ආගමික මධ්‍යස්ථානවල උගන්වන්නේ මොනවද කියලා දන්නේ නැහැ. එහෙනම් මේවට අවසර දුන්නේ කවුද? මේවයි කවුල්කාරයෝ කවුද? කොටස්කාරයෝ කවුද? දැන් ඉන්න ආණ්ඩුව පමණක් නෙමෙයි, ආණ්ඩුවේ හැමෝම 1948 ඉඳන් තමන් බලයට පත් වෙන්න ආණ්ඩු හදාගන්න අපි මේ සියල්ලම පාවිච්චි කරලා තිනවා. ඒ නිසා දැන්වත් මේක නවත්තන්න ඕන කම තියෙනවා. එහෙමනම් මම යෝජනා කරන මේ ගරු සභාවට අපි මේ රටේ ශ්‍රී ලාංකීය ජාතියක් විදියට ඒ ශ්‍රී ලාංකීය ජාතිය තුල සිංහල, බෞද්ධ, ක්‍රිස්තියානි, ඒ වගේ මුස්ලිම් අනිකුත් සියලුම ජාතීන් ටික අපි ශ්‍රී ලාංකීය ජාතිය කොට දාන වගේම එක රටක් තුල එක නීතියක් ස්ථාපිත කරන්න ඕනේ. එක රටයක නීතියයි තියෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නීතිය වෙනස් වෙන්න බෑ ජාතියත් එක්ක, ඒ නීතිය වෙනස් වෙන්න බෑ ආගමත් එක්ක, ඒ නීතිය වෙනස් වෙන්න බෑ වර්ගයක් එක්ක, කුලයක් එක්ක. අපිට මේ රටේ පුළුවන් නම් මේ වෙච්ච පාඩම හිතට අරගෙන අනාගතයේදීවත් අපේ දරුවන්ගේ අනාගතය සුබවාදී කරන්න එක රටක් එක නීතියක් කියන සංකල්පය මේ රටේ ඇතිකරන්න ඒක තමයි දේශපාලන පක්ෂවල අද අපේ අවශ්‍යතාව වෙලා තියෙන්නේ. අද මේ රටේ සමස්ත මහජනතාව ඉල්ලන්නේ එකයි. අද මේ රටේ තරුණ පරපුර ඉල්ලන්නේ මේකයි. අද මේ රටේ අනාගතය සාර්ථකත්වයක් බලන ඒ සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ එක රටක් එක නීතියක් කියන සංකල්පය. මම එක උදාහරණයක් විතරක් කියන්න. අද මේ රටේ සියලුම අනිකුත් ජාතීන් වලට 18 වෙනකන් ඉන්නවනේ මදින්ද. 18 මාස කලින් බැන්දොත් හිරේ විලංගුවේ දානවා. හැබැයි මම ඉස්ලාම් ධර්මයට විවේචනයක් කරන්නේ. හැබැයි මේක අපි හිතන්නේ මොකද්ද? අද මො ඉස්ලාම් ධර්මය තුල වැඩිවියපත් වෙච්ච ළමයට අවුරුදු 15දී බඳින්න පුළුවන්කම තියෙනවා. ආගමික වෙනස්කම් තියෙන්න පුළුවන්. ආගමික ඒ ආගම තුල නොයෙකුත් දේවල් වෙනස් කරගන්න පුළුවන්. හැබැයි රටේ නීතිය එකක් විය යුතුයි. ඒ නිසා අපි සියලු පක්ෂ මේ අත්දැකීමක් කරගෙන එක රටක් එක නීතියක් කියන සංකල්පය මේ රටේ ස්ථාපිත කරන්න ඕන කියන යෝජනා මං කරනවා. ඒ වගේම දැන් මේ කාරණාවත් සමහරු මේක අර්ථ දක්වන ත්‍රස්තවාදයේ විදියට. මම නම් මේක දකින්න ත්‍රස්තවාදයක් විදියට නෙමෙයි.
මොත් ත්‍රස්තවාදීන්ට අරමුණක් තිබ්බා ඉලක්කයක් තිබ්බා එල්ටීටී ත්‍රස්තවාදීන් ගත්තොත් රටෙන් කෑල්ලක් ගන්න ඕනකම තිබුණා නැත්තම් මේ රටම අල්ල ගන්න ඕනකම තිබුණා හැබැයි මේ අන්තවාදීන් කියන්නේ මොකද්ද මේ අන්තවාදීන් Tamanta ස්වර්ගයට යන්න වෙන මිනිහෙක් මරාගෙන මලකඳ පිටින් මලකඳ උඩින් ස්වර්ගයට යන්න තමයි මේ අය ගුමනාව තියෙන්නේ එහෙමනම් මේකේ තියෙන්නේ මිලච්ඡත්ය මේකේ තියෙන්නේ කෲරත්වය මේක ත්‍රස්තවාදයට එහා ගියපු මිලච්ඡත්වයක් එහෙමනම් මේ මිලච්ඡත්වය පරද්දන්න ඕනකම තියෙනවා ඒ මිලච්ඡත්වයට ඒක මුස්ලිම් අන්තවාදයද ඒක දෙමළ අන්තවාදයද ඒක බෞද්ධ අන්තවාදයද මේ සියල්ලම අපි පරද්දන්න ඕනකම තියෙනවා ඒ නිසා අපි සියලු දේශපාලන පක්ෂ නායකයන් ඉල්ලීමක් කරනවා දැන් ඇති අපේ ජාග්‍රහණ වෙනුවෙන් අපේ මල්ල ලොකු කරගන්න මල්ලට එකතු කරගන්න අපි මේ රටේ ජාතීන් බෙදුවා ඇති වර්ග බෙදුවා ඇති මේ සෙල්ලම අද අපි දැන් නවත්තන්න ඕනකම තියෙනවා ඒ වගේම තව යෝජනාවක් කරනවා අද මේ රටේ අපිට තියෙනවා දේශපාලන පක්ෂ විශාල ගාණක් මේ දේශපාලන සමහර පක්ෂ ආගමකට මුල් වෙලා ජාතියකට මුල් වෙලා අපිට පුළුවන් නම් අපේ මැතිවරණ ක්‍රමය තුල මේ ජාතියකට මුල් වෙච්ච වර්ගයකට මුල් වෙච්ච ආගමකට මුල් වෙච්ච දේශපාලන පක්ෂ ඉදිරියේදී තහනම් කරලා දේශපාලන පක්ෂ තියෙන්න ඕනේ ප්‍රතිපත්තිත් එක්ක බැරි වෙලා හරි දැන් ජාතීන් වලට වර්ග වලට පක්ෂ අපි ලියාපදිංචියක් දීලා හෙට අනිද්දා සිංහල කුල වලින් පක්ෂ බිහි වුණොත් දෙමළ කුල වලින් පක්ෂ බිහි වුණොත් මුස්ලිම් ඔය කියන එකේ සංවිධාන මට්ටමින් පක්ෂ බිහි වුණොත් අපි කොහොමද මේ රටේ සංහිඳියාව ගැන කතා කරන්නේ අපි කොහොමද අපේ දරුවන් අනාගතය සුබවාදීලා තියෙයි කියලා කල්පනා කරන්නේ එහෙමනම් අපි දේශපාලන ඉදිරියට හිතන්නම් පාර හැදුවට වැඩක් නැහැ බෝක්කු හැදුවට වැඩක් නැහැ පාලම හැදුවට වැඩක් නැහැ ලයිට් ටික දුන්නට වැඩක් නැහැ වතුර ටික දුන්නට වැඩක් නැහැ අපි අපේ ඔලුත් එක්ක ලෝකෙත් එක්ක අපි ඉස්සරහට යන්න ඕනකම තියෙනවා එහෙමනම් ඉදිරියේදී මේ දේශපාලන පක්ෂ පක්ෂව ජාති වලට වර්ග වලට ආගම් වලට බෙදීම අපි නවත්තන්න ඕනකම තියෙනවා අද ලංකාව විශාල කතා බහක් තියෙනවා අධ්‍යාපන ක්‍රමය ඉදිරියේදී එන විද්‍යාල සියල්ලම පොදුවේ හැමෝටම ඉගෙන ගන්න පුළුවන් ඉස්කෝලේ වෙන්න ඕන කියලා ඒක තමයි ප්‍රායෝගික දේ මොකද එහෙම නැත්නම් අපි දරුවෙක්ව අවුරුදු 18ක් එක වර්ගයක් එක තියලා එක විදියට පුරුදු කරලා අපි ඊළඟ අවුරුද්ද කියනවා උඹ යාළුවෙන් අහවල් ජාතියත් එක්ක මේක ප්‍රායෝගික කරන්න පුළුවන් කමක් නැහැ එහෙනම් අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ වගේම මේ රටේ දේශපාලන පක්ෂත් ඉදිරි කාලය තුල වෙනස් වෙන්න ඕනේ කියන කාරණාව අපි මතක් කරන්න ඕනේ කම තියෙනවා ඒ වගේම කරු මූලාශ්‍ර මන්ත්‍රීතුමනි අපි මං හිතන්නේ තව විනාඩියක් කාලයක් දැන් මේ වෙලාවේ අපි මුස්ලිම් ආගමික නායකයෝ මුස්ලිම් අපේ දේශපාලන නායකයෝ අපි දැක්කම එක බෞද්ධ රටක් කියලා පිළිගන්නවා වගේම අපේ පැත්තෙන් අඩුවල් තියෙනවා නම් අපි හදා ගන්නම් කියලා දැන් එයා කියනවා එහෙමනම් බෞද්ධ ආගම බෞද්ධ මූලික වෙච්ච රටක් කියන කාරණේ පිළි අරගෙන මේ වෙලාව විතර කඩුපාඩුව පිළි අරගෙන හරියන්නේ නැහැ අර අනුර කුමාර දිසානායක මැතිතුමා කිව්වා වගේ ඒ වගේ අපේ පර්ණවිතා නියෝජ්‍ය මැතිතුමා කිව්වා වගේ දැන් මේ මුස්ලිම් නායකයෝ ටික තමන්ගේ වර්ධ ටික වර්ධිකාර්යෝ විදිහට මේ සමාජයේ පෙන්වන්න ඕනකම තියෙනවා මොකද මේක අපි පෙන්වන්න ගියොත් ඒක ජාතිවාදයක් වෙනවා හැබැයි අපි ජාතිවාදීව නෙමෙයි අපි ජාතිකවාදීව හැබැයි මුස්ලිම් නායකයොන්ට පුළුවන්කම තියෙනවා මුස්ලිම් ආගමික නායකයොන්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ ආගම තුලත් මේ රට ගැලපෙන්නේ නැති කැලේ තියෙනවනම් මේ රට ඔබින්නේ නැති කැලේ තියෙනවනම් ඒ ටික එක්කෝ නිශ්ශබ්ද කරගන්න ඕනේ එහෙම නැත්නම් හකුල ගන්න ඕනේ එහෙම නැත්නම් මොකද්ද තියෙන්නේ ඒ සමහර දේවල් අකුල ගන්න බැරි නම් සමහර දේවල් පිළිගන්න බැරි නම් මම නම් යෝජනා කරනවා ඒ දේවල් පිළිගන්න රටකට ඒගොල්ලෝ යන්න ඕනේ එහෙම නැතුව මේ බෞද්ධ රටේ ඒ වගේම බෞද්ධ සංස්කෘතිය පිළිගන්න බෞද්ධ මූලික වෙච්ච සමාජයක් කියන එක කටින් විතරක් කියලා හරියන්නේ නැහැ සමහර කෙනෙක්ට ඕනකම තියෙනවා නම් ශරියා නීතිය වෙන්න පුළුවන් වෙන නීතියක් වෙන්න පුළුවන් මේ රටට ගැලපෙන්නේ නැති අපි එයට බාධාවක් කරන්නේ නැහැ හැබැයි මේ රට ශ්‍රී ලාංකික නම් බෞද්ධ ආගම මුල් වෙච්ච බෞද්ධ සංස්කෘතියක තියෙන රටක් නම් අපි යෝජනා කරනවා ඒ මිත්‍රත්වය පිළිගන්න බැරි ඒ සුහදත්වය පිළිගන්න බැරි කට්ටිය ඒ ගැලපෙන රටකට ගියාට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ ඒ නිසා මේක මම කියන්නේ අපේ හකීම් මහතුන්ගේ ආගම ආගමට විරෝධය නෙමෙයි හැබැයි අපි මේ ආගමේ තියෙන වර්ධි දේවල් අඩුපාඩු තියෙන දේවල් අපි කතා බහ කරන්න ඕනේ මම මේ සභාවේ ආගම කුරාණය ගැන වචනයක් කතාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒක යුතුවන්නේ නැහැ හැබැයි කුරාණය තුලත් යම් යම් දේවල් මේ රට නොගැලපෙන දේවල් තියෙනවා නම් ඔබතුමාලගේ මට්ටමේ මේ කතා කරලා ආගමික නායකයෝ මේකට මූලිකත්වය ගන්න මේකට දේශපාලන එන්න දෙන්න එපා දේශපාලන අපු හැමතැනම වරද්ද වෙන තියෙනවා
දේශපාලන නිසා තමයි අද අපි පාර්ලිමේන්තුව බැනුම් අහන්නේ. අද මේක මේ කතාව බලන් ඉන්න රට්ටු මොනවද කියන සමාජය මේ පාර්ලිමේන්තුව 225 එකට දාලා බෝම්බයක් ගහලා මරන්න ඕන කියන තැනට අවිල්ල තියෙනවා. ඒ මොකද අද මේ රටේ මේ පාර්ලිමේන්තුව තුල තියෙන විශ්වාසය ගිලිලා තියෙනවා. ඒ නිසා ආගමික සංහිඳියාව ඇති කරන්න සියලු මුස්ලිම් නායකයෝ අත්වල් බඳ ගන්න. ඒ වගේ දේශපාලනේ පැත්තකින් තියලා ඉදිරිමැතිවරණ ජයග්‍රහණය කරන්නේ කවුද? කවුද ජනාධිපති වෙන්නේ? කවුද ආණ්ඩුව දන්නේ කියන පැත්තකින් තියලා අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ නිවැරදි තීන්දු එක රටක් තුල එක නීතියක් අපි හැමෝම එකට ජීවත් වෙන ඒ යුගය ඇති කරන්න සියලු දෙනාම නායකත්වය ගන්න. ඒ වගේම මම ආදාන ආගමනුව ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ පීඨ ආශිර්වාදයෙන් ඒ සියලු දෙනාටම බුද්ධිය පෑදේවා නායකත්වය ගන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මාණියන්ව ස්තුති. ස්තුති ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු රවුෆ් හකිම් මැමතුමා. ගෞරව තලමේ තාංග මුරුපින්ඩවර්ගලේ, இன்று